ටේ ආ්ඩුුවක්තිේ නොද තියන කියන කාරණය පිළිබඳ බරපතල ප්‍රශ්. දැන් අපිට පේනවා විසිවෙනි සංශෝධනය ගෙනනල්ල සියලු බලතල අතට අරගත්ත. සියලු බලතල අත අරගත්ත දෙයන් වහන්සේ ගෙනෙක් වගේ සියු බලතල අතට අරගත්ත ජනාධිපතිවරයා මීකයන්න්නනෑ. අගමතිවරයායට කතර කරන්න විදියක්ක් නෑ ොද අගමැතිවරයාාව නිකම්ම නිකන්. ඕනමට එකක් බෝට පත්කරයි පත්කරපු බවපිදන්නවා. විසිවෙනි සංචෝධනයගෙන හල්ල කළේ අග්‍රාමාත්‍යවරේක් පිදිට අගමැතිවරයකුට ව්‍යවස්ථාදායකගේ ප්‍රධානය විදියට කටිගුතු කරන්න තිබුණුවේ. අවස්ථාව අගමැතිවරයාගෙන් පහැරගෙන අගමැතිවරයාාව නිහඩ කරපු එක තමයි විසිවනි සංචෝධනයෙන් කළේ එනින්ස අගමැතිවරයාගේ සද්ධකුත් නෑ. ඒවගේම විෂයබාර සෞඛ්‍ය විෂයබාර ඇමතිවරියගේ සද්්‍යයකුත් නෑ. මේනිසා ආණ්ඩුවක් තියෙනවද කියල අපි දන්න නෑ මොකද එක එක්ෙන එක එක්ෙනට ඕන විතර වැඩ කර බවක්තමයි අපිට පේන්නේ. තැන් අපි දැක්කේ මේ රෝගය මේ වගේ බුරපුුරා පැතිරපෙතර යත්ති. අපි දැක්කා අදවන විට පිළියන්දල වගේ ප්‍රදේශයක් බරපතල විනාශකාරී තත්ත්වයකට ඇදදැමුවේ මේ ඇමතිගෙනෙක්. ඔල මෝල ඇමතිගෙනෙක් මේ පිළියන්දල ම දැනමුත්තා මේ පිළියන්දල මහ ැනමුත්ත තමන්ට ඕන කරන විදිහට තමන්ට අවශ්‍ය කන්න විදිහට මේ ලොක්ඩවන්නක ඇරල අන්තිමේදී මේ වනවිට ඒ ප්‍රදේශයට පිළියන්දල ප්‍රදේශයට ඇති වෙලා තියෙන තත්ත්වය. අද මරබිය දැ මිනිසුන්ට තියෙන්නේ. මිනිස්සුන්ට මරබිය දැනිලතින්නේ. තොර එවැනි තත්වයකට ඇදවැටුනේ ආණ්ඩුවක් නැතිහිද. මොද ආණ්ඩුවේ හිතන හිතන එකට හිතෙන හිතන දේවල් කොරන්න පුළුවන්. මේ ලොක්නවන් කරලා තියද අපි දක්ක මැති ඇමතිවරුන්ගේ දරුව. ආරවල් ගාන මැයමතිවරන්ගේ දරුව සංචරණයේදෙනවා ඒගොල් ත්‍රිප යනවා ්‍රිප ීලා ිප ල් ට පස කූඩැල්ලද ොක්කුට ගෙන ස්පරිතාලාලවල යනවා. ඒතකොට මහකතම ඇතිවෙලාතිීන තත්පේ. තමන්ට ඕනඕන කරන විතර වැඩගන්නවා ඉති අපපලවග නිස අපප්පල වගේ නැතු දවල කවරුවගෙන්ෙන ද ඒමත් හන ගෙනෙකොට කියන්න පුළුවවා අප්පලට මුොල නැති අ අපපලගේ දරුව. බොලේන තිප්ල දර යිට වඩ වැඩිෙන් එනෑන ඔයිට වඩ ඩුවේ නොමික එනිසා එකත් අරුමයක් නෙේ. නමුත් අපිට පෙන් එහෙම ආණ්ඩුවක් නෑ. ආණ්ඩුවක් නෑ ශාණ්ඩුවක් ප්‍රිනිසා ඉස්රහට විල කතා කරන්න බෑ. රටේ නායකයට ක කරන්න බෑ වෙචර බලත අතට අරගත්ත නායකයට. ර්ුවාදී පපති ස්වරූපය බලයක් අතටගත්ත නායකයට බෑ රට ඇවිල්ලගේ යමක් ප්‍රකාශ කරන්න නතතා විදිරියට එන්න බෑ ජනතා විදිරියටන්න බැරිවෙනකොට නතාව විදිරේ ප්‍රතිරූපයන් කඩා වැටේ කියලා හිතනකොට තමන්ට කියන්න ඕන දෙයක් තමන්ගේ පඩික්කන් දම්මල කිහෝනවා. අන්තේදී පඩික්කං ඉස්්‍රරහටවිල්ල කතා කරන්න කියල්ලා නායකයාගේ ප්‍රතිරූපය නෙමයි නායකයාගේ මේ අමුඩ ලේන්ස්ුව අන්තිමට අන්තිමේදයන්දගකි න්න මුඩලේ සුවත් කඩාහරලන්න තැනට වැට. ඒද අමුඩ ේන්ස්ුවත් නැව තමයි නායකට යන්න වෙලාතිීන්න්නේ. තඒවැනිි තත්වකට තමයි රටේ නාකව පත්වෙලා තිෙන්නේේ ආණ්ඩු පත්වෙලා තියෙන්නේ. අද ආණඩුවක්නෑ ආතේ රටේ නාකවනෑ අරාජික තත්වයට පත්වෙලා ජනතාව බරපත්තල මරබියකින් ජීවත්වන තැනකට අහද වැටිල තිීවා. මරබියකින් ජීවත් වනද තැකට අදවැටි තිීනවා. මේක තමයි ඇත්වෙලාතින තත්ති. එතවොට හම මේ වගේ තත්වයක් තිේදදිී තමයි අපිට පේෙ ආණඩුව තවතුරටත්. තවමත්ක බරපතල විදිට බාරාරගෙන. ජනතාවගේ ජීවිතයේ ඇදවැටල්ල තියෙන තැන ඒක පිළිබඳව බරපතල විදිහයට බාරාරගෙන ඒකට මුණ දෙනවා වෙනුවට. අපිට පේන තවමත් සදර්ශන පවත්කොමින් ඉන්නවා. සන්දර්ශන පවත්කොමින් ඉන්න බවත්තමයි අපිට පේන්න තියෙන්නේ. අපි පේන්නේ දැක් එන්නත් කරනය තමයි ආ්ඩුව දැන් ප්‍රධානදේ විී ස්සරහට දාගෙනති. අප එන්නත දෙෙන. ඒ එන්න දන තමයි ප්‍රධා දේ කියල තමයි ආඩුව දැන් කියමෙගෙන්. අපිට පේවා. දැ එන්නට දෙනක කිසි සේ නරකදයක් නෙමේ. breaking..